So this is right here in Canyon Hills. Look at the wilderness. This creek is a life-giving source for so many different animals. And it is almost look like untouched by humans. And it is hard to imagine that oases like this exist. See? Like you are in a jungle in Sri Lanka or in Amazon. See? Brazil. This is right here in my local community. I have my look at this. Now this is natural beauty. No one can recreate this. This is not man-made. This is natural water flow. Created a different world inside. See? Birds chirping. Frogs. This is what I consider beauty. Meditative. See the flower of cactus we are looking at right now. මේ මලෙන් හැදෙන පළතුරක්. ඒ පළතුරත් කනවා මිනිස්සු. මේක ස්පැනිෂ් රටවල් වල ඉන්න කට්ටිය ඒකෙන් එළවලු හදලා කනවා. අපි ලංකාවේ කියන්නේ පතොක් කියලා මේක මෙන්න. ඔව් ඔව් පතොක් එක තමයි මේ. මේ කට්ටු. ඔව්. නම් දිනවන ඉතින් මිස් වෙලා මේ ගමනට. ඔව් අපේ සමහර හිතවත්තු අපේ Facebook live යනකොට ඒවට comment කරන ඒව බලන ඒව enjoy කරන හිත මිතුරු සමහර අයට එන්න අවස්ථාවක් ලැබිලා නැහැ තාම නමුත් ඒගොල්ලෝ දැන් මේ මට පේන විදිහට මේ naturally හැදිච්ච බටු වම් බටු වගේ ගහක් එතන Round and round we go. මම හිතන්නේ අපි කන්දේ ඉන්නවට වැඩිය සියම් සෙසෙල් සුලං මේ ගස් අතරට එනවා සත්තුන්ගේ නාදය නිසංසල භාවය තමන්ට භාවනාවට තරම් සුදුසු වාතාවරණයක් ඇත්ත වශයෙන්ම මං හිතාගෙන ඉන්නවා දැන් අදිස්ථාන කරගත්ත සමුදැනේකාණ්ඩ හාමුදුරුවෝ කීප නමක් හිතවත්තු කීප නමක් කීප දෙනෙක් එකතු කරගෙන මේක ඇතුලේ පොඩි තැනක් හදලා කුටියක් වගේ දවසෙන් භාගයක්වත් භාවනාවක් සෙල් ගැනීමක් වගේ දෙයක් කරන්න මේවා ගොඩක් අය නොකරන දේවල්
ඒව ගොඩක් අයට ආගන්තුකයි. නමුත් මේ වගේ තියෙන ලස්සන බලන්න මේ. ස්වභාවික සෞන්දර්ය නිසි ලෙස පෙනෙන තැනක්. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මේ ලේක් එල්සිනෝ කියන නගරේ කැනියන් හිල්ස් නම් ගමෙහි පිහිටි ස්වභාවික සෞන්දර්ය. අපේ හිතවතුන් පොඩි පාලං හදලා තියෙනවා මේ පොඩි දියල්ලෙන් එගොඩමෙන්ද. මෙහෙම එගොඩ වෙලා අපි යන්නේ ආපහු කැනියන් හිල්ස් කියන ගමේ තියෙන උද්‍යානයට. ඒ උද්‍යානයට ගියාම ඒක වෙනම ලෝකයක්. මේක විශේෂයෙන්ම වෙනම ලෝකයක්. මේකේ තියෙන ගස්කොළන් මම හිතන විදිහට අවුරුදු 200ක් සමහර වෙලාවට 400ක් 500ක් පරණයි. මේ වහින කාලෙට වතුර ගලාගෙන එන කාලෙට මේ හැම එකම යට වෙනවා වතුරට. නමුත් මේ බලන්න මේ වගේ මේ ඕනම ගහක් මේ තරම් කල් පවතිනද මෙහෙම ලොකු වෙන්න විශාල කාලයක් ගත වෙනවා. සමහර දේවල් වතුරට ගහගෙන ගිහිල්ලා කැඩිලා එහෙම තියෙනවා. නමුත් මේකේ තියෙන සෞන්දර්ය අපි හැමෝටම මං හිතන්නේ අගේ කරන්න පුළුවන්. බොහොම නිෂ්කලංක, බොහොම හිතට සහනයක් ලැබෙන බණකට භාවනාකට උනත් සුදුසු තැන් තමයි මේවා. දැන් බලන්න මේ තියෙන ගස්, මේ එලුක් ගස් වැනි මේ ගස්, ඒව මටත් වඩා උසයි. මම හරි පහයි ඇඟල් 10ක් උසයි. මේවා ඊටත් වැඩි උසයි. මේ හැමදේම තියෙන්නේ බලන්න මේ මල් වල තියෙන සුන්දරත්වය. මේ අපේ ප්‍රසන්න මහත්තයා මට පෙන්වා දෙනවා. අපි ආවේ මං හිතන්නේ හොඳම වෙලාවකත් ඒකම කන්දට අපි නැග්ගා. මෙතනි පස්සරු පහට පමණ. ඊට පස්සේ කන්දෙන් බැහැලා දැන් මේ දිය ඇල්ල හරහා අපි සක්මන් කරනවා. බොහොම සමකාමීව දිනක මතු හමු වෙන තුරු අයිබෝවන්. කුරුලුනාද අර බලන්න කුරුල්ලෙක් ඇවිල්ලා වැහුවා රාත් එක. ඒ කුරුල්ලට කියන්නේ මෝර්නින් ඩව් කියන එක. මෝර්නින් ඩව් ඒගොල්ලෝ මගේ පිටිපස්සේ වත්තට ඇවිල්ලා ඇටව් දානවා. අපි නිතරම හිතනවා ඒගොල්ලෝ කෑම ගන්නේ කොහෙන්ද, එතකොට වතුර බොන්නේ කොහෙන්ද කියලා. මේ අපි දැන් දන්නවා ඒගොල්ලෝ ප්‍රියාසාර කරනකොට ඇතැම්ම කාලෙන් විතර ඒගොල්ලන්ට මෙතෙන් එන්න පුළුවන්. ඇවිල්ලා වතුර බීලා කෑම කාලා පැටවුන්ටත් කෑම රැගෙන යන්න පුළුවන්.
until we meet again. I won't.